මගේ වීඩියෝස් බලන ගොඩක් අය කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම මට කෝල් කරලා මැසේජ් කරලා නිතරම අහන දෙයක් තමයි ඩයලොග් සිග්නල් වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේම ඩයලොග් සිග්නල් අඩු ඒරියාස් වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේම මේ SLT ලා දෙන මෙන්න මේ අවුට්ඩෝ යුනිට් එකට ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්ද වගේ ගොඩක් දේවල්. අද වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් තවමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා පාවිච්චි කරන්නේ ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් මෙන්න මේ වගේ සාමාන්‍ය රවුටර් එකක් නං. ඒ කියන්නේ මේ ඉන්ඩෝ අපේ නිවසක් ඇතුලේ කාමරයක් ඇතුලේ තියන්න පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍ය රවුටර් එකක් නං. මේකට ඔයාලට සිග්නල් මදි ඇති. ඒ වගේම සිග්නල් මදි හින්දම ස්පීඩ් එකත් ගොඩක් අඩු ඇති. ඉතින් අපි බලමු මේ SLT ලා දෙන මේ අවුට්ඩෝ යුනිට් එකට මේකේ තියෙන සිම් එක දාලා යූස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ ගැටලු තියෙන සිග්නල් අඩු නම් ස්පීඩ් එක අඩු නම් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි. ඩයලොග් ලාගේ අවුට්ඩෝ යුනිට් එක ගැන මම මීට කලින් අන්බොක්ස් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක බැලුව නැත්නම් මේ උඩ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඩයලොග් අවුට්ඩෝ යුනිට් එකක් ගන්න බැරි වුණු අයට ඒ වගේම ගන්න බැරි වුණු අය ගොඩක් අහපු ප්‍රශ්නයක් තමයි SLT ලාගේ මෙන්න මේ අවුට්ඩෝ යුනිට් එකට ඩයලොග් සිම් එක දාලා යූස් කරන්න පුළුවන්ද කියන එක. අන්ලොක් නොකර ඔව් ඉතින් මම මේක ටෙස්ට් කරා මේක අන්ලොක් නොකරම ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් එක දාලා යූස් කරන්න පුළුවන්. ඉතින් මේක 100%ක්ම සාර්ථකයි. ඩයලොග් සිග්නල් අඩු නම් ඔයාල හැමෝටම මේක හොඳම විසඳුමක් වෙයි. SLT අවුට්ඩෝ යුනිට් එක TDD බෑන්ඩ් 38 සහ 40 එක සපෝට් කරනවා. ඉතින් අන්න ඒ නිසා ඩයලොග් ලාගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් එක මේකට දාලා යූස් කරන්න පුළුවන්. අන්ලොක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි මුලින්ම මේකේ SLT ස්පීඩ් එක චෙක් කරලා බලමු. ඊට පස්සේ අපි මේකට ඩයලොග් සිම් එක දාලත් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. හොඳයි. අපි මුලින්ම SLT එකේ ස්පීඩ් එක ටෙස්ට් කරලා බලමු. මම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා SLT රවුටර් එකට ලොගින් වෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන SLT ලාගේ කෝඩ් එක තියෙනවා 41312. ඉතින් මේකේ සිග්නල් බා 1යි තියෙන්නේ. අපි බලමු මේකේ ස්පීඩ් එක කොහොමද කියලා. හරි. මම මේ විදිහට යන්නම් speedtest.net එකට. ඉතින් පින්ග් එක මිල් සෙකන්ඩ් 39ක් වගේ පෙන්නනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් MBPS 11ත් 12ත් අතර වගේ තමයි යන්නේ. ඉතින් මේකේ සමහර වෙලාවට ස්පීඩ් එක හොඳයි සමහර වෙලාවට ස්පීඩ් එක අඩුයි. එක එක ගැටලු තියෙනවද නිවාඩු දවසක් නිසා ස්පීඩ් එක මේ වගේ වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේක TDD සිම් එකක් නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුයි. ඉතින් අද ෆ්‍රයිඩේ සැටර්ඩේ නිසා ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම මම ඇන්ටනා එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන තැන. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි SLT එකේ ස්පීඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි දැන් මෙන්න මේ ඩයලොග් රවුටර් එකේ තියෙන ඩයලොග් සිම් එක SLT අවුට්ඩෝ යුනිට් එකට දාලා ස්පීඩ් එක ටෙස්ට් කරලා බලමු. හොඳයි. අපි ඩයලොග් සිම් එක දාගමු SLT අවුට්ඩෝ යුනිට් එකට. මම ඩයලොග් සිම් එක මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි ස්ක්‍රූ එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට මේකේ සිම් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න SLT සිම් එක. ඉතින් මේකට සිම් ට්‍රේ එකට දාලා තමයි අපි දාගන්න ඕනේ. නැත්තම් සිම් එක දාගන්න විදියක් නැහැ. මේ විදිහට අපි හදාගත්තා. ඊට පස්සේ සිම් එක මෙන්න මේ අතට මේකට දාගන්න. ඉතින් අපි මේක අවුට්ඩෝ එකේ එළියේ උඩ තැනකින් සෙට් කරලා ස්පීඩ් එක ටෙස්ට් කරමු. හොඳයි. ඉතින් ඔන්න මම ඩයලොග් සිම් එක දැම්මා SLT අවුට්ඩෝ එකට. අපි දැන් බලමු. හොඳයි. ඉතින් ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඔපරේටර් 41311. ඒ කියන්නේ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් එකට කනෙක්ට් වෙලා තියෙන සිම් එක කිසිම ගැටලුවක් නැහැ. සිග්නල් බා එකක් යනව වෙනවා. ඉතින් මගේ ඇන්ටනා එක පොඩ්ඩක් එහා මෙහා කරන්න වෙයි. අපි මේකේ ස්පීඩ් ටෙස්ට් එක කරලා බලමු. සිග්නල් බා දෙකක් බලා ගන්න පුළුවන් ඔයාලට. අපි මේකේ SINR එකත් පොඩ්ඩක් බලමු. SINR එක 1 තියෙන්නේ. පින් එක මිලි සෙකන්ඩ්ස් 16යි. ඉතින් අද සැටර්ඩේ නිසා ගොඩක් දුරට මේ ස්පීඩ් එක අඩුයි. ඉතින් මම මේක ඊයේ චෙක් කරනකොට ස්පීඩ් එක 40 MBPS විතර ආවා.
අපි ආයෙමත් ස්පීඩ් ටෙස්ට් එකක් දාලා බලමු දාලා බලමු ඇන්ටනා එක පොඩ්ඩක් එහා මෙහා කරලා ඉතින් ඔයාලට කියන්න ඕනේ किसीम अनलॉक क्रीमा का वाश्य वेने है अनिवार्य डायलॉग सिम का दम हम सेल्टी आउटडोर यूनिट वेड इत मे वीडियो वाले ऑपरेट बलागन पुलवा इतिमा एंटरनायक प्रोडक्ट अडजस्ट करा तेन विधि अभी दम बल कोहमद गेला सिग्नल तत्व सह एस आई एन आर कोहमद गेला හොඳයි ඉතින් ඔන්න ඔපරේටර් බලා ගන්න පුළුවන් ඔයාලට ඩයලොග් අපි SINR එක බලමු සිග්නල් බාස් 3ක් තියෙනවා දැන් නම් SINR එක තියෙනවා ටිකක් හොඳ තත්ත්වයක අපි ස්පීඩ් ටෙස්ට් එක කරලා බලමු ඉතින් ස්පීඩ් එක අවුලක් නැහැ මොකද සාමාන්‍යයෙන් සැටර්ඩේ වගේ පීක් වෙන දවස් වලට स्पीड अड़ी थी मेके इंडो दॉर्मल डायलॉग राउट यूज करा मेतन गोडाक अड़ी स्पीड मेगा बीट्स दिखाई मैं बेलोम गोडाक इंप्रूव तीन स्पीड आउट यूनिट दट पास डायलॉग ब्रॉडबैंड सिम रईट इतनी मैं पास डॉट कॉम मेकन तुम्हारे स्पीड पेना थिंक इंडो सिग्नल सिग्नल अड़ एरिया इंडो सिग्नल मेके स्पीड वैडी कर सीएट तुन सी हार सी मित्र गुणा मगर टू एम बी पी एस थ्री एम बी पी एस इतर तिब स्पीड तमें मे ट्वेल्व एम बी पी एस फिफ्टीन एम बी पी एस इतर ఇది మేక అపి సామాన్య సతే దవసక బలవనం 40 mbps ఇతర స్పీడ్ ఎక ఎనవ ఇతింగ్ ఒన్న కిసిమ గటలుక్ నహె SLT అవుట్డోర్ యూనిట్ ఎకట డైలాగ్ బ్రాడ్బ్యాండ్ సిమ్ దాల వెడ కరన్న పులవం అన్లాక్ కరన్న కిసిమ దయక్ కరన్న నహె సిమ్ ఎక దాల కెలిమ్ వెడ కరన్న పులవం హకియావ తీనవ ఈ వగేమ సిగ్నల్ సహ ఇంటర్నెట్ స్పీడ్ ఎక సలకే యుతు మట్టమకిన్ వెడి కరగన్నత్ పులవం ఇతింగ్ నార్మల్ విండో ఎకట 2 mbps వగే తిబ్బ స్పీడ్ స్పీడ్ ఎక వెడి కరగన్న పులవం ఉనా 20 mbps వలట వగే ඉතින් කොහොම වුණත් මේ මට දේරුණ දෙයක් තමයි ඩයලොග් ලගේ අවුට්ඩෝ යුනිට් එකට වඩා මේකට ගොඩක් සිග්නල් අදිනවා වැඩි. ඉතින් මේ ගොඩක් හොඳ ස්ට්‍රෙන්ත් එකක් බලා ගන්න පුළුවන් ඩයලොග් අවුට්ඩෝ එකටත් වඩා මේකට ඩයලොග් සිම් එක දැම්මහම. ඊළඟට ඔයාලා අහන ප්‍රශ්නේ තමයි SLT අවුට්ඩෝ එකට අපි සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක යූස් කරන සිම් දාන්න පුළුවන්ද? ඒ වගේම මොබිටෙල් සිම් දාන්න පුළුවන්ද කියන එක. ඉතින් මේකට මොබිටෙල් සිම්වත් අපි මොබයිල් ෆෝන් වල යූස් කරන සිම්වත් දාන්න බෑ. ඒකට හේතුව මේක FDDD බෑන්ඩ් එක සපෝට් කරන්නේ නැහැ. TDD only outdoor unit එකක් මේක. අන්න ඒ නිසා අපිට මේකට FDDD සිම් දාන්න බෑ. වැඩ කරන්නේ නැහැ. TDD ඕනම සිම් එකක් දාලා මේකට වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අනිවාර්යයෙන්ම ඔයාලගේ social media වල share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ගොඩක් අය comments වලින් messages වලින් කියන දෙයක් තමයි ඇයි මේ වීඩියෝ එක මුලින්ම කරේ නැත්තේ? ඇයි මේ වීඩියෝ එක අපට කලින් කරලා දුන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒකට කියන්න තියෙන්නේ මේක අපි කරන්නේ අපට ලැබෙන අවස්ථාව අනුව නමුත් ඔයාලා රවුටර් එකක් මොන හරි දෙයක් සිලෙක්ට් කරගන්නකොට ඒ සිලෙක්ට් කරගත්තේ වැරදි එක කියන එක අපිට මෙසේජ් කරලා කියනවා. ඉතින් වීඩියෝ එක බලුවනම් ඒ සිලෙක්ෂන් එකේ පර්චේස් එක යා කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ගොඩක්ම සතුටුයි ඔයාලගේ පැත්තෙන් ලැබෙන ෆීඩ්බැක් එක. ඉතින් මෙතනදී අපි ගන්න රිස්ක් එක ඔයා ගන්න ඕනෙත් නැහැ. මොකද ඔයා කනෙක්ෂන් එකක් ගන්න යනකොට රවුටර් එකක් ගන්න යනකොට ඒක හොඳ එකක්ද හොඳ නැති එකක්ද කියන එක මෙතනදී අපි ටෙස්ට් කරලා රියල් ටයිම් ඔයාලට පෙන්නනවා. ඉතින් මේක බලලා රිවියු එක බලලා කමෙන්ට්ස් බලලා හොඳ අයිඩියා එකක් අරගෙන දැනුවත් පාරිභෝගිකයෙක් විදිහට තමයි ඔයා රවුටර් එකක් මිලදී ගන්න කනෙක්ෂන් එකක් මිලදී ගන්න යන්නේ. ඉතින් ඒක කොච්චර වටින දෙයක්ද කියලා ඔයාල හැමෝටම තේරෙනවා ඇති. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාල හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. මොකද මේකක් ටෙස්ට් කරලා බලන්න ටිකක් හොයාගන්නත් අමාරුයි. ඉතින් මේ යුනිට්ස් දැන් SLT එකෙන් දෙනවද කියලා හරියටම මම දන්නේ නැහැ. ගොඩක් දුරට දෙන්නේ නැතුව ඇති. මොකද මේවා ඉවරයි. නමුත් මේවා පාවිච්චි කරන්න නැති කෙනෙක්ගෙන් ඔයාලට සෙකන්ඩ් හෑන්ඩ් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට්. ඉතින් ඔයාලට තවත් මේ දේවල් ගැන දැනගත යුතු දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ස්පුල් සපෝට් එකක් දෙන්න. ඉතින් තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. තවත් අලුත් videos අරන් එනවා අපේ channel එකෙන් ඉදිරියට දිගටම. ඉතින් මේ තින්නේ මගේ social media. මාව ලයික් කරන්න, follow කරන්න, මගේ updates ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න. තවත් අලුත් video එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.